මං කියන්න ඕන මං දුක් වෙන්නේ නැහැ මරගෙන. මොකද මං ඇත්තට මාතරේ කරන්නේ. ඒක නිසා මම නෙමෙයි චීත්තන් ඉන්න ඕන. ඔය චීත්තන් ඉන්න ඕනේ හරිද? මෙච්චර දවසක් මටනේ බොරු කරේනේ. සතුටින් ඉන්නකෝ. ගොඩක් දුකයි. ඒත් කරන්න දෙයක් නැහැ. ජීවිතේ විපා කරන්නේ. හරිද? FB live වෙන්න උනේත් ඔය නිසා හරිද? මේ මං දැක්ක post එකක් දාලා තියෙනවා. ඒක නිසා මේ ඔයාට SMS වලට මගේ සල්ලි වමනා වුණා නා කියන්න තිබ්බනේ නේ. කොහොමද ආදරේ ආදරේ කියලා හංගපාන්න නැතුව මේ මම නෙමෙයි චිත්තන් ඉන්න ඕන ඔය චිත්තන් ඉන්න ඕනේ. අනිත් එක මේ ලෝක රටේ මිනිස්සුන්ට හොවමයික නැති වැරදිනේ කියලා තියෙන්නේ. වාගේ හිත දන්නවා, වාගේ අම්මා දන්නවා, වාගේ තාත්තා දන්නවා, වාගේ සහෝදරයෝ දෙන්න දන්නවා, ගමේ මිනිස්සු දන්නවා මං ගැන. ඒ ඇති හොඳටම ආත් ඔයාට ඕන තරම් බොරු කියන්න. හරිද? කමන්නේ. මට කියලා කිසිම දෙයක් ඉතුරු කරේ නැති උනාට ගොඩක් පිං. මගේ චරිතයට අවසානට කැරලක් මෙහෙම කරන්නේ. මං දුක් වෙන්නේ. මං අදහස් සතුට වෙනා මං අවංක ආදරේ කරපු එකට. ඔයාට පුළුවන් විදියට ඔයා ඉන්න. අපේ ගෙදර එන්න. අනිවාර්යෙන්ම එන්න වෙයි ඔයාට හොඳේ අපේ ගෙදර එන්න. බලන්න එන්න. මාව බලන්න එන්න. මගේ ජොබ් එක නැති කරා ඔයා. මගේ සතුට නැති කරා. මගේ හැමදේම ඔයා නැති කරානේ. මට වැඩක් නැහැ ඔයා වැඩිකාරී කියලා ලෝකෙ ඩොප්පු කරන්න. ගොඩක් දුකයි. ගොඩක්ම දුක. මට දැන් අංගි කෙනෙක් පෝස්ට් එකක් කියලා තිබ්බා. ඔයා දාලා තිබ්බේ ඒක දැක්කට පස්සේ ගොඩක් දුක හිතුණා. ජීවිතේ මෙපා කරේ ඔයානේ. සතුටින් ඉන්න ඕනේ. මේ කතා කරන්නේ අවසාන පාර වෙයි. ඔයා එන්න අපේ ගෙදර හොඳේ. කුරුණෑගල එන්න දන්නවනේ. ඇඩ්‍රස් එක දන්නවනේ. එන්න. මට ඉන්නේ මගේ අම්මා විතරයි. අම්මයි මල්ලිලා දෙන්නයි. චමයි සීයයි. ඒ මනුස්සයට දුකක් හිතේ. ඔයාට නම් හිතපපුවක් නැති හින්න දුකක් දැනෙන එකක් නැහැ. මං හම්බ කරපු හැම සතේම වියදම් කරේ ඔයාලා කියලා ඔයා දන්නවා. ඔයාලා ගෙදර අය දන්නවා. ඔයයි හිත දන්නවනේ. ඒක නිසා මං මැරුණත් මගේ පවුලයට දුකක් හිතේ අනිවාර්යෙන්ම. ආලෝක නංගිට දැනේ දුක. ඔය නංගිගේ ෆේ එකත් කැඩුවනේ. ඔය යාළුවා නිසා යාළුවා නවත්තපන් කිව්වට පස්සේ ඒ අසන්න කෙල්ලගේ ෆේ එකත් එකතු වෙලා කැඩුවනේ. හරියන්නේ නැහැ. ගිහින් බලන්න ජනප්‍රිය පස්සේ. මගේ ජීවිතේට මං හානියක් කරගන්න ඔය නිසා විතරයි හොඳේ. ඒකත් හොඳට මතක තියාගන්න. සතුටින් ඉන්න. පෝස්ට් එක දැම්මට ගොඩක් පිං හොඳේ. ඔයා කොයි වගේ චරිතයක්ද කියලා මං දැන් වටහා ගත්තා. මං මට ඉන්න බෑ. මොකද මං තමසට ආදරේ කරන්නේ. මට කොහේ හරි ගියොත් එහෙම මතක් වෙනවා. මොකද පොරොන්දු කියලා කෝටියක් දුන්නනේ. පොරොන්දු හැම එකම මතක් වෙනවා. ගමේ මිනිස්සුන්ට මූණ දෙන්න බෑ. මොකද මිනිස්සු දම්මලානේ මේ පෝස්ටර් කට් අවුට් දැම්මේ. ඒ නිසා ගමේ මිනිස්සුන්ට මූණ දෙන්න බෑ. කෙල්ලෙක්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම නැත්නහත් කරේ ඔයානේ. මේ කමන්නේ දුකන්නේ. සතුටින් ඉන්නකො. බලන්න ඉඳලා බලන්න මම වගේ කෙනෙක් ආදරය කරන්න හම්බෙයිද කියලා. ලබන ආත්මෙ නෙමෙයි මේ ආත්මෙත් මං ඔයාගේ ජීවිතයට ආවේ පසුතැවීමකින්. අනික මන් නෙමෙයි ඔයාගේ පස්සෙන් ආවෝයි මගේ පස්සෙන් ආවේ. ඒකත් හොඳටම ඔයා දන්නවනේ. මේ දැන් බොරුවට ලෝකෙට මේ ලැජ්ජාවට බොරු චෝදනා මට දානවනේ නේ කෝටියක් විතර. ඔයා එවුව මැසේජ් වොයිස් මැසේජ් හැම එකක්ම කෙනෙක් ගාව තියෙයි. මම මැරුණත් ඒ මනුස්සයා ලෝකයක් ඉස්සර ඔප්පු කරයි ඔයා වැරදිකාරයි කියලා. ඒ නිසා මට කිසිම දුකක් නැහැ. මට තියෙන එකම දුක ඔයා වගේ කෙනෙක්ට ආදරේ කරලා මම හිතා හිටියේ එහෙම නොවට උවමනා වුණේ SMS ගන්න විතරයිනේ. මගේ සල්ලි වලින් ඔයාගේ වැඩ කරගත්ත විතරයි. අද ඔයා රෙද්දක් යනකන ඔතන ඉන්න මන් නිසා. කමන්නේ ගොඩක් දුකයි හොනේ. මේ චීත්තන් ඉන්න ඕනේ මම නෙමෙයි. ඔයා චීත්තන් ඉන්න. It's the one and only Digo Double G. Snoop Dogg.